ගයිස් අදත් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ Pixel Lab app එකේ අලුත් වැඩක්. මම කලිනුත් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවා. අද මම වෙනස්ම විදිහකට ෆොටෝ එකක් edit කරගන්න කියලා දෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ඔයාලට thumbnail එකේ වගේ ෆොටෝ එකක් ඔයාලගේ ෆෝන් එකෙම හදාගන්න පුළුවන්. මේක හදන්න මුලින්ම ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ Play Store ගිහින් Pixel Lab app කියලා සර්ච් කරන්න. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මේක ඕපන් කරාම මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේකේ මේ new text කියන එක ඩිලීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ ඩොට් තුනක් තියෙන උඩ ඒකට ගිහින් इमेज साइज කියන තැන මෙතන 1280 කියලා තියෙන්නේ ඒකට 1500 කියලා දෙන්න ඊට පස්සේ අපි මේකට මොනින්ම බෑක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න යන්නේ මෙතන මේ ප්ලස් මාක් එකෙන් from gallery දෙන්න එතකොට අපි මේ ඉමේජ් එක සිලෙක්ට් කරගමු මම මේ ඉමේජ් එකේ link එක පහල description box එකේ දාලා තියන්න ඊට පස්සේ අපිට මේක ඕන විදිහට හදා ගන්න පුළුවන් සයිස් එක ඕන විදිහකට හදා ගන්න ඊට පස්සේ අපි මේකට text එකක් add කරගන්න යන්නේ මෙතන මේ a අකුරෙන් text එතකොට මෙතන new text කියලා එනවා ඒක උඩ double touch කරන්න මම මේ විදිහට text එකක් add කරගන්න इमेज साइज ऑनलाइन में नस्कर प्लान में तो मैं साइज के लिए में तो ना कलर किए ने के अभी तो कलर का चेंज कराने के लिए मंग ब्लैक कलर देने वो इधर पास से मम्मी का तो थावर टेक्स्ट का ऐड कर रखना वो इधर खाली अभी में तो नहीं मैं इमेज का ही दाबू टेक्स्ट का ही लॉक कर रखना ඊට පස්සේ අපි තව text එකක් add කරගමු මෙතන i new text අර විදිහටම ඔයාට ඕන text එකක් add කරගන්න පුළුවන් ඊට පස්සේ මේකේ size එක වෙනස් කරගන්නවා ඊට පස්සේ color එක මම red color දෙනවා එකත් අපි ඕන තැනින් මෙහෙම තියා ගන්නවා ඊට පස්සේ අපි මේකට ඉමේජ් එකක් ගන්න යන්නේ ඉස්සෙල්ලා වගේම මෙතන ප්ලස් මාක් එකට ගිහින් from gallery දෙන්න මම මේ ඉමේජ් එක සිලෙක්ට් කරගන්නවා මම මේකේ link එකක් ඔයාලට පහල description box එකේ දාලා තියන්න ඊට පස්සේ මෙතන මේ මේ සිම්බල් එකට ගිහින් කලර් ඉරේස් කරන්නලා මෙතන ඉරේස් කලර් කියලා තියෙනවා ඒක enable දීලා මෙතන ටොලරන්ස් කියන එක අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා කැමති විදිහට හදාගන්න ඊට පස්සේ මෙතන මේ හරි ලකුණ උඩ ටච් කරන්න ඊට පස්සේ මේ ඉමේජ් එක ඔයාලට අවශ්‍ය සයිස් එකට හදලා ඕන හැඩයට මේ විදිහට තියාගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ආයි सिंबल එකට ගිහින් මෙතන මේ කලර් කියලා තියෙනවා ඒක enable කරලා තමන්ට කැමති කලර් එකක් මේක select කරගන්න පුළුවන් මෙතන කලර් එක black color දීලා මෙතන හරි ලකුණ උඩ click කරන්න
ඊට පස්සේ ඒකත් මේ විදිහට ලොක් කරගන්න ඕනේ. දැන් අපි ඉමේජ් එක හදලා ඉවරයි. ඊට පස්සේ මෙතන මේ මාක් එකට ගිහින් save as image. මෙතන custom කියන තැනට alpha කියලා දෙන්න. ඊට පස්සේ save to gallery. දැන් අපි බලමු ගැලරි එකේ කොහොමද ඉමේජ් එක save වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ ගැලරි එකේ ඉමේජ් එක save වෙලා තියෙන විදිහ. මම අදගෙන වීඩියෝ එක වලට වැදගත් නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක යාළුවත් එක්ක බෙදා ගන්න. මේ වගේම videos ගොඩක් අපේ channel එකේ තියෙනවා. මම හිතනවා ඔයාලට ඒවත් වැදගත් වෙයි කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.